tapi istinja pakai bidang sebabnya orang tua, bidang sebabnya di tapi anu pakai sebenarnya sendiri, itu tapi pakai tanu kulin diwat kelam, itu tanu kulin diwat kiri maka itu awak tahu ini mama bidang sebabnya pernah, itu sila tamai bidang sebabnya karena tinggi, bidang sebabnya di anu ini
ඒ අනුව මේ තත්ත්වයක් අපි ඒ විදිහට තමයි සැලකන්නේ. දක්ෂිණාංශයේ කොටස විශේෂයෙන්ම ඇතියන් කම්මකට ගමු පිටත් පක්ෂයේ අධගෙන යන සඳහා ආණ්ඩුවේ ප්‍රතිවිධීම සඳහා ගෙනෙන්නේ ව්‍යාපාරය වළක්වන්නට තමයි අපි මේ ඉන්දුව අරගෙන ඒ කටයුතු මධ්‍යම මාර්ගවල තීරණය කරලා කරේ. ඒට පටහැනි මේගොල්ලන් බලාපොරොත්තු වුණේ අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරගෙන ආණ්ඩුවට එකතු වීමයි. අපි ඒකට විසඳේ කැමති නැති නිසා මොකද අපේ පාක්ෂිය රැඳෙන අපේ සමුදායවලු 199ක් කැමති නැහැ. ඒ තත්ත්වයේ උඩ ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ අරපත ලෙස විනය නීති හදලා ඉතිරෙනවා. ඒ අනුස්ථාන සමාජයේදී මේ අනු සිද්ධේ අත්කරන්නේ ඒ දැඩි විනය නීති කඩපු තුන්දරි ඉවත් කරනවා. එක පාසික තීන්දුවක් කියලා ඒ සම්බන්ධයෙන් මොකද අධිකරණ එක පාසික තීන්දුවක් දුන්නේ නැහැ නේද? හංගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම පෞද්ගලික කාල සීමාව තුළ සිද්ධ වුණු දේ තමයි මේ ආණ්ඩුවට එකතු වුණු අමාත්‍යවරු කණ්ඩායම සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උත්සාහයෙන් ගත්ත දැඩි ලෙස ආණ්ඩුවට හේතු කරා. ඒක හේතු කරන්න බැරි වුණාම වෙනත් උපක්‍රම පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳවටලා නායකත්වයේ බිඳවටලා ඉදමල්ලා ගමනක් යන්න උත්සාහ කරනවා. මොකද පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකතුමාලා ඇතුළු සියලු දෙනාම පක්ෂයේ අපේ සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බොහොම පැහැදිලිව විපක්ෂ දේශපාලනය කරනවා කියන කාරණාව ඒක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. ඉතින් මේ කණ්ඩායම පෞද්ගලික කාල සීමාව තුළ ආණ්ඩුව ගෙනෙන අනපනක් විශේෂයෙන්ම සමුන්නාසල ගන්න ඔන්ලයින් පනත ඇතුළු මේ සියලු දේවල් ජනතාව ප්‍රතික්ෂේප කරන සියලු අනපනක් වලට අත ඔස්සෙමින් ආණ්ඩුව දිගින් දිගටම ආරක්ෂා කිරීමේ යුද්ධ වෙලාවයි. මේ තත්ත්වයට ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාර්ශ්වය කියන ආසන සංවිධායකතුමාලා මේ තත්ත්වයට බොහොම පැහැදිලි විදිහට විරුද්ධ වුණා. ඉතින් ඒ නිසා මේ වගේ මොහොතක මම හිතන්නේ මේ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ හෝ ආණ්ඩුවට ඒකරාශී කරලා ඉදිරි මැතිවරණයකදී ඒ අය බලාපොරොත්තු වන ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය ලබා දීම සඳහා කරන වටපිටාවක් හැටියට තමයි අපි දකින්නේ. බොහොම පැහැදිලි විදිහට. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට කිසිම ලෙසක ඉඩ දෙන්නේ නැහැ. මේ ඇමතිවරුන්ට මං කියන්නේ වරප්‍රසාද ලොකු වෙන්නට පුළුවන්. යාන වාහන ගෙවදෝවල් ලොකු වෙන්නට පුළුවන්. ආර්ය මණ්ඩල ලොකු වෙන්නට පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික විදිහට අපිට ලොකු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිය. අපි ඒක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ නිසා පක්ෂයට එදත් අභියෝගාත්මක කාල සීමාවලට මොන දෙන්න වුණා එදත් මොන දෙන්න සිද්ධ වෙයි. ඉතින් ඒ නිසා සිරිමාම මැතිණියගේ ප්‍රජාහිතිය නැති වෙච්ච පක්ෂයක් මේක. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂි පාක්ෂිකව ඉන්න එක මතයක ආණ්ඩුව නියෝජනය කරන මේ කණ්ඩායමින් එක මතයක. ඒ නිසා පෞද්ගලික කාල සීමාව තුළ බොහොම පැහැදිලිව සම්දානීය සෑදීමේදී අපේ පක්ෂයේ නායකතුමා විශේෂයෙන්ම කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරා. එතුමා නායකත්ව මණ්ඩලය හඳුන්වලා දීලා ඉවර වෙලා විශේෂයෙන්ම අපිට තිබ්බ බලතල බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩු කරගෙන සංධානය නිර්මාණය කිරීම සඳහා වටපිටාවක් හැදුවා. හැබැයි මේ කණ්ඩායම දිගින් දිගටම මේ සංධානය හදන්න දෙන්නේ නැතුව මේ කරපු වැඩ කටයුතු නිසා තමයි අවසානයේ මේ පක්ෂයේ විනය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපිට පැන නගුණා. මොකද ගමේ ගිහින් අපි ආසන සංවිධායකට කකුල් දෙක එක තැනක තියාගෙන දේශපාලනය කරන්න විදියක් නැහැ මේ කණ්ඩායමෙන්. අපේ ගමට ගියාම ගමේ පාක්ෂික අහනවා අපි ඉන්නේ ආණ්ඩු පක්ෂයද අපි ඉන්නේ විපක්ෂයද කියලා. ඉතින් මේ කණ්ඩායම ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන අසාධාරණීය පිළිබඳව මම හිතන්නේ මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ කණ්ඩායම චන්ද්‍රිකා මැතිණියගේ කාලේ, ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ, ඊට පස්සේ ආපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලේ, ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ මේ හැම ආණ්ඩුවම හැමදාම වැඩි වෙන්නේ.
Jangan sekali reaksi tidak untuk pasti dia. Ini.